ඔබ විශ්වසනය එපත් කාටත් කලින් රට කියන ස්වධනරූපාණනි වාත්‍රී දාහය ප්‍රධාන පෝත්‍ර කාශය සමකයි අදත් එකතු වෙන්නේ. මම චාරිත දනංචය පමණු හේන්ත්‍ර. මම ගයා ලක්්‍රුවනි ප්‍රතිම නවදහනය ප්‍රෞෘත්්තිීසිරස් සලපෙත. කොරුවුණා මරණ ලැස්තුට අදත් තිස් දෙකක් එක්වෙයි. මස් මරණගරන තුන්දහස් දෙසිය හැට අටක්වයි. ෆයිස දෙන්නේ මොන වයසකද තීරණය හෙට. යහපාලනේ නොහැකියාවත් කොරෝනා වසංගතයක් නිසා වට ආර්ථික අර්බුදයක රජ්‍ය ඇමති කබ්්‍රාල් කියයි. මුතුරාජ වල එඩම් සංවර්ධන ව්‍යාපය අතර කරන්නේ කාදිනල් හිමිකෙන් ඉල්ලීමක්. ය කෝවි-19 ආසාධතින් අට සය දාසේතෙනෙකු අදදිනේති වෙරටින් හඳුනා කනැති වෙනවා. අදදිනේ වාර්තා කෙරුණු කොරුණ ආසාධිත බරණ තිස් දෙකත් සමක සමස්ත මරණ සංඛාව තුන්දහස් දෙසිය හැට අට දක්වා ඉහළගොස්ත වෙනවා. එවගේම චරිත ඩෙල්ටා ප්‍රබෙහිදේ රටවල් අනු හයක පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාාව හෙළිකරනවා. ල්ටා ්‍රේදසිීග්‍රන් පැතරනැවිින් ශ්‍රීලක්කාාවෙන් ආසාධතින් හමුවීම අවදා නම්තත්වයක් බව මහචාාවරය මලික් පීරිස් මහතා පෙන් වාතෙනවා. BBC. සිංහල පෝතිේේ සමකසාකචාවකටෙක්මින්ඒ මහතා මේ පිළිබඳ පෑදිලි කලා ෙල්ටා ප්‍රබේද ඇල්පා ප්‍රබේදයට වඩා සියච පනාහකට වැඩිවකකින් පැතරයාම අවතා නම්තත්වයක් වයි මලක් පීරිස් මහතා පෙන් වාතෙන්නේ. නිෙල්ටා ප්‍රබේදය ආසාධිත පුදගලෙකු මෙරටින් පළමුුවට හතුනා කරුණේ පසුගේතාහත් වනතයි අංගුඩ කොළඹ දෙක කොළඹ පහ කොළඹ නමේ කොළඹ දාය සහ කොළඹ දාහතරයන ප්‍රදශ්වලින් ඩෙල්ටා ප්‍රබේදේ ආසාධතින් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගල්ල සහ මාත්‍ර දිිශ්‍රික් වලින්ද ආසාධතින් හඳනාගෙන ඇති පවයි සෞඛ්‍යංශය සහන් කරන්නේ. ලෝක සෞ්‍ය සංවිතාානයෙනිකුත් කළ නවතම වාර්තාාවලට අනුව, ඩෙල්ටා ප්‍රබේදේරටවල් අනු හැකින් පර්තාාව තිබෙනවා. දැනට වාර්තාාවන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රදේශ්යක ඩෙල්ටා ප්‍රබේදය පැතිරිගොස් ඇති බට එම සංවිධානය සැකඵල කරන පා. මෙරටින් වර්තාාවන සමස්ත කොරුණා ආසාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැටහයි දහස් හල්සී හතලිස්හයක්. විසි අටදහස්ෙසේ හැට දෙෙනෙකු රෝහල් වල සහ අතර මැදිී ප්‍රතිකාරම අධ්‍යස්ථානවල ප්‍රතිකාරලබනවා. පුරුණ සවැලපුූ සංඛ්‍යාව දෙලක්ෂ තිස් සත දහස් නමසී හතලිස් දෙකක්. සෞඛ සේවා අ්‍යක්ෂි ජෙන්ඩරුවල්රයා ඊඒ අහු කළ කරෝුණා ආසාධ්‍ය මරණ තිස් දෙකක් අධ්‍ය නෙදී වාර්තා කරුණා. තු හැට වැනිිපුදගලියන් විසි එක්තෙනෙකු සසා. අරුතු තිහත් පනස්තමයක්ත් අතර පුදගලියන් හදනෙකු ඒ අතරවෙනවා. එයනුව මෙරට සමස්ත කොරුණ මරණ සංඛ්‍යාව තුන්දහස් දෙසේ හැට් අටදක්වා ඉහලකොස්ති වෙන පා. මෙ අතර නූරලිය නගරේ පිහිටි ලමනිවාසේක ළමයින් තිස්හත්දෙනෙකුටහා කාර් ම්ලේ අට දෙෙනකු ඇළූ හතල ස් පස් දෙෙනෙකුට කරුණා ආසාධනයවීති වෙනවාා. එම ළමානිවාසේ ලමයින් අත්තෙනෙකු මීට පෙර ආසාධතින් බවට හඳනාකිනීමත් සමක හතලස් දෙනිෙකු ස්වයි නිරෝධයිනටියමු කලා. ගේ පිසි පරක්ෂණ සිදු කරනු අතර එහිදී නව ආසාධතින් හඳුනා ගෙනැති වෙන්නේ කොටකල ප්‍රදේශීද නව ආසාධදිතින් විසි පස්සෙනෙකු හම විවත් සමඟ තලව කළේ සෙන්ක්‍රියර් වතුවායේ කාර්යාලේ තාවකාලිකෝවසා අතෙමුණා ෆස් එන්නත් ලබාතෙන වයස්කාණඩ පිළිබඳ හෙට දිනේදී ප්‍රකාශයට පත් කරන බව රාජමාත්‍යය මහචාරය චන්න්න ජැස්ුමන මහතා පවසෙනවා රගකාරී තත්ව කැරතේ ෆස එන්නත් ලබාගත් දකුණු ආසයවෙ පළමුරට ශ්‍රී ලංකව බවයි අමතිවරයා ප්‍රකාශය කළේ. මෙ අතර රටපුරා එන්නත් ලබාද මේ විශේෂ්‍යාපතිය අද ආරම්භ කරුණා. මෙරිකාේ නි්වාදිත ෆයිසඉන්නත් මත්‍රා විසි හයිදහසක් අද අලම මෙරටට රැගෙන නුලබූවා. ෆයිසඉන්නත් මෙරට රැගෙන ආ පළමු අවස්ථාවම මෙයි ශ්‍රීලංකව මිලතිගත් ෆයිස ඉන්නත් මත්‍ර ලක්ෂකින් පළමුකොටසයි, මිලෙස රැගෙන එනුලබූවෙේ. ෆයිස එන්නත්තුගේ ගබඩාකරඇති නාරහහි පිට චාතික රුදිරමදස්ථාන වෙටතිගේ රාචමාත මහචර චනජයසනහතා එම කටේතු නිීක්ෂණය කලාා. මූලික වශයෙන් එකක තාවට ඇවිල්ල තියනවා ක්ලක්ෂ පණහක් මේ අවුරදුතුළ පෆස එන්නත් ලබාගැනීමට පලවෙනි කොටස තමයි අද දිනේ ලැබුණේ ලෝපුරාම ඉසාම ඉහල ආරක්ෂාවක් තියෙන එන්නතක් හැඩියටයි පයිස එන්නට සැලකෙන්නේ තින් අපේ රටේමඉන්නට ලැබිය යුතුම කොටසකට මේ ලබාදීම සඳහාප සැලසුම් කරලා තියනවාඒ සම්බන්ධයෙන් ඔබට ඉදිරියේදී සෞ්‍යමාත්්‍යංශය මගින් හවුරු කිරීමක් කරයි හට දිනේ දී ඔහ හදදිනය ඇතුළතම මොන කඩායම්වලට දෙ මේ එන්නට ලබා දෙන්න කියලා මේ විශේෂත්තය තමයි සාම අ එන්නත ලබාගත්තර පස්සේ අපි අනිත් සියලුම ඉන්නත් අපේ මධ්‍යම එන්නත් ගඩාාවවෙතමයි ගබඩා කරන්නේ නමුත් පයිස එන්නත අපට සිද්ධ වුණා නාරාහම පිට විගර බැංකුවේ තියන විශේෂ ගබඩා පසකන් සත ස්ථනයට ගෙනන ොකද සෙල්ස සංශක රීන හැටත් අසුව අතර උෂනත්ක තමයි මේ නැත ගබඩා කල තියන් මේ එන්නට ලබාදීම සඳහා අවශ්‍ය සියලම අනෙකුත් පහසුකං පරයන්ත ස්ථානවලදත් සකස් කල්ලා ඒ අනුව ජාතික වැඩපිල්ල් අනුව එන්නත් ලබාදීම සඳහ කටයතුකක් ො එ එකකම විශ්ම ගේෙන සියලුම එන්නත් වෙල තියන අවශ්‍ය පෙට්ටිය ඒ තියෙන අනෙකුත් සියලුදේ පරිසරයට හැටකර පරිදි අයිවත්කිරීමේ වැඩකටයු සහත් සියලුම කටයු සංධාය කරලා තියන මේ සදහ සියල්ම සේවකින් දිවාරය නොතක පහුගගේ ම සහ එකදිටම වැඩකරපුුව එකේ ප්‍රතිඵලයක් හරටමයි ඇලතියනඒ සම්බන්ධෙන් වැක්ෂයන් කමිටුවේ ආදාරයයක්ත්කර ජනාතිිපත්තුමා ඒ මඟපෙන්වීමත් පිඩටතාමත් වැදත්. මේ අතර වටපුරා විශේෂ මධ්‍යස්ථාන් පේටවමින් එන්නත් කිරීමේ විශේෂ ව්‍යපති අද උදස්සන සිට ආරම්භකිරුණා. ජනාධිපති, ගෝටාබේ රාජපක්ෂමතිතුමා යුදාමදාපති ජෙනරල් ශීද්‍ර සිල්වා මහතාට ලබාදුන් උපදෙස් වලට අනුව එම වැඩසටහන සිදුකිරෙනවා. ඒ අනුව බස්නාහිර පපලාතියේ මධ්‍යස්ථාන රැසකද එන්නත් කරනය සිදුකරන අතර වයිස අවරුදු තිහට වැඩි සියලතිනාට එම මධ්‍යස්ථාන වලින් එන්නත් ලබාකතයකි. අත්තරමුල්ල ියඇත්ත යයි පිශවේ එන්නත් කරන ද්‍යස්ථානක් පේටවා ඇති අතර යුදහමුදාපති ජෙනරල් ශවීද්‍ර සිල්වා මතා එම කටයුතු නිරීක්ෂණය කළා. නාරහෙන් පිට යුද්ධහමුදාරෝහල වේරහැර පළවන වෛද්‍ය බලකා මධ්‍යස්ථානය සහ පනාකුඩ බෝධිරජාරාමේදඉන්නත් කන මධ්‍යස්ථාන පේටවතිබෙනවා. බරල්ල වනාතුමුල්ල තන්නේ ගම් දෙමල විද්‍යාලය ගුවන්හමුදාවේ ඒකළ කටුණනායක සහ රත්මලායන මධ්‍යස්ථාන වලති එන්නත් කරන වැඩසටහන සිදු කළ ගන්හමුදාවමගින් නවකමුදාව එන්නත් කරන සිදු කළේ නාවකමුදා ප්‍රධාන මුලස්ථානය සහ වැලසර ප්‍රධාන කඳරයන ස්ථාන වලදී. උස්වැටකේාව ශාන්ත මරයා මහාවිද්‍යලයේ දී හෙට දිනේද. එන්නත් කන වැඩසිටධහන ක්‍රියත්මක බව නාවකමුදාව පවසනවා. මීට අතව කොලබින් පිට පලාත් වැැසකවම එන්නත් කන මධ්‍යස්ථාන පිහිටවා ඇති අතර. එහිදී එන්න ලපද දෙන්න අවරුදු හැටවැි ජේෂ් පුර වැසියන්ට පමණයි. ල්ල වි්‍යාලෝක විද්‍යාලය තර මහින්දරාජපක්ෂ විත්‍යයාලය, අන්රාධපුර යොදහමුදරෝහල කියලනොචිය යුදහමුදාරෝහල ස පුදුකු ඩරිපපු දෙමල විද්‍යාලේත යුදහමුදාවමකින් එන්නත් කන වැඩසටැන් ක්‍රියාත්ම කළ. සුකගේ රචයේ අකාරක්ෂව පාලන හා තැනට පවතින කොරන අවසංකතය හේතුවෙන්. රට ආර්ථක අර්තයක මොනද විනිස්සිටන බව රාජචමමාත්‍ය ජිටවාඩ ක ප්‍රාල් මතා පසනවා. ඒ යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වැැනට මත් ක්‍රියාත්මක බවයි අද පැවති මාතිහම්මකදී ඒ මහතා කියා සිටියේ. උපියල තිබුණේ ඇමරිකාන් ඩොල්ලට සාපේක්ෂව එක සිය තිස් එකක් හැටියට. අවුරදු පහත් තුළදී. රටේ තාමත්ම ශීග්‍රතම අව ප්‍රමාණයසිද වෙලා. ගෙ අසු පහර ගැනල්ලා තමයි අපිට බාරදිරතින්නේ. වර්ධන වේගේ නහයදසම අටක්තිබුණ දෙකයි දසම තුළදක්වාඩිය වුණ. නයිබරතාව සිට හැත්ත දෙගේෙ සිට සිට අසු හත දක්වා වැඩි කරගත්තා. නයතොගේ රුපියල් ට්‍රිලියන හතයි ම පහසිට දහතුළ දක්වා තමත් ශීග්‍රයෙන් කිසිම ප්‍රශ්නයයක්ක් නැති කාලයකදී වැඩිකරගත්තා. රුපයේේ අගේ රඳවා ගැනීම සඳහ. ඇමරිකානු ඩොර් මිලියල් තුන්දා සසු නමයක්ත් වෙලද පොට යොකෙරෝ. එහෙම යදව නැත්තන් ඒ මුදල අපේ සංචිතය දැ තිෙනවාය කොයි දසන්ගතය නිසා දින හැටහයක් අපි ටයිම වුණ දස් විස්සදි දෙවැනි කාර්ත්වයේ ආර්ථික පර්ටන වේගේ වින දාශය දසම හතක් දක්වා අඩුට එක දැවන්ත ප්‍රශ්නය ඇමරිකාන ඩොර බිලියන හතරාමාරක් පමණ සංචර් ශේත්‍ර හැර රට මුදල් ගලායවින් තිබුණ ඒ එක නැතර වුණ අපි නැතවරක් මේ රට ආර්ථිකමය වශයෙන් කටයුත්තු කරන්න පුළුවන්ගලප රනට ප අප ගේලට බලාපපුත්ති. ඒේ රජ පක්ස නාපත්ම පත්ව ගම කිව දස් විස්සද නනායගවනට බැරිවේ කියලා. අපි ගෙව්වා ඒට පසික්ව නෑන දස් විස්සෙද ගවන්න පුුවන් විසිේඒ තමයි ගව ල දක තමය ප්‍ර්ිය සිේ දෙක ි ගවන ඒ සි කනෙ කලබලව වශ්‍යන හැ වට පිිය ඔක්කම ැස්ති කල න ේක කරන. යත මුදල් නොට මුදරණ කිරම සම්න්ධය රජචීටල්ල වන චෝදන පිළි බද රජ්චමත්‍යවරයක් කරුණු පැදිලි කලා. මේ අවස්ථාවේද මුදල් වැඩිපුර අච්චු ගැවට සාමාන්‍ය පශයෙන් මේ රටේතියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. රටේ තිබෙන තත්වය නිසා. ආර්ථික මේ කටිවුත්තු සියරු දෙරටම කරගෙනයාමට පහසුතාවයක්ඇති කරට ඕනේ ජනතාව පිටනට පත්කරන්න නැතුව. ඒහින්න තමයි වැඩිපුර මුදල කච්චු හරතීන් අච්චු හලකිලි කැන්නන්නේෙ රජට ්‍රේ බිල් හක්ක වි නිකුත් කරව ත එක තයි සාමා්‍ය අපි අච්චු හවා කියර අප සාමා්‍ය වේවාහරෙන් කියන්න. එතනෙද අපිට හැකිවෙලා තියෙනවා ඊලංක කාලය තුළද. මේක අවශ්‍ය නම් අපි නැවතවරක් සංකෝජය කරගන්න පුුවග තත්යක් පිට තියෙනවා. යෝජිත ලංකා විදල බල මන්ඩලෙ සඳහා මුතුරාජ වල පිහිටි ඉටම සංකවර්ධනනි කිරමේ ව්‍යාපෘතියෙන් සිදුවන ලපෑම සලකිලටගෙන ව්‍යාපෘතිය නතරකන් ලෙස අකරතුකරු. අති උතුම් මැල්කම් කාදිලල් රංජිත් හිමිපාණන්ඉල්ලා සිටිනවා. කොළඹ අද පැවති මාතිහමකද උන්වහන්සේම එල්ලීම සිදු කලාා. ෘෂික මත්‍යංශය මෙමද විට ආරම්භ කරඇති හළ බජන් සකල්පේ අරතේ ග්‍රාමී ආර්ථකය නගසිටවීම අරමුණින් මෙම හෙල පුජුන් හල වෘත කරනා. ප්‍රදේශයට ආවේනික පිසු ආහාරමෙන්ම නොපිසූ ආහාර මෙම හෙල බචන් හලෙන් ලබාගද හැකි. මෙම ව්‍යාපෘතියට සමගමීව වාහන විස්සකට වැඩි සංඛ්‍යාවක් නවතා තැබිය හකි රථගාලක්ද ඉදි කරතිබෙනවා. ෝජත ලංකා විදුලි බලම්ඩලේ සඳහා මුතුරාජවෙල පේටි ඉඩම සංවර්ධන කිරීමේ ්‍යප්‍රති සිදුවන ලපැම සැකිල්ලට ගෙනන ්‍යපෘතිය නතකර ෙස අගරදකරු අති උතුම් මැල්කම් කාදිල් රජිත් හිමපණන්ඉලා සිරිනවා. කොළඹ අද පැවති මතිහාමොකද න්හන්සි ෙමල්ලීම සිදු කලා. ීට අවුරුදු හතලියකට පමණ කලින් ප්‍රේම දස ජනාධිපෙත්තුමා ඉන්න කාලේ මුතුරාජවෙල දකුණු කෙරවලේ අක්කර හාරසියක් පමණ පුරොවල සංවර්ධීත කලාපයක් ලෙස විධ ව්‍යාපෘති සඳහා පාවිච්චි කරන්නට යොමුණ ඒකෙන් පළවෙනි විනාසය පටන්ගත් ඊට පස්සේ පුුණු පුරුවන්ඩගත් පසුව උත්සාහයක් ගත්තා මුතුරාජවෙල කලාපේ පෞද්ගලීක ඉඩම් අත්පත් කරගෙන ඒ පෞද්ගලීක ඉඩම් හරහා විවිධ තැන්වල මුතුරාජවෙල ආරක්ෂත ප්‍රදේශය තුළ කර්මාන්ත සාලාදී හදන්නට. කරුණා කරලම් ඉල්ලීමක් කරනවා මේ රටේ නායකයන්ගේ. මේ ගමන් මාර්ගය යන්ඩ එපා. රගතිය සෞභාග්‍ය කියල කියන්නේ ඕක නෙමේ. මේ මුතුරාජවෙල ප්‍රදේශයට අත තියන්න එපා. ඒ ප්‍රදේශයේ මේ සංවර්ධන ව්‍යාපෘති කරන්ඩ අපි දෙන්නේ නෑ. සංගල්ද වීර කැටිය, උඩු කිරිවල වැැව ආශත්‍රිතවයිදි කළ හෙ බුජුන් හල අමාත්‍ය චමල් රාජපක්ෂමතාගේ ප්‍රධහනත්වෙන් විවෘත කරුණා. උඩු කිරිවල වැැව ආස්ත්‍රිත ප්‍රදේශය අලංකාරකිරීමේ ්‍යාපෘතියටතේ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කැරුණා. ශික මත්‍යංශය මෙමඳ විට ආරම්භ කරඇති හෙබුජන් සකල්පේ යටරතේ ග්‍රාමී ආර්ථකය නගසිටවීම අරමුණින් මෙම හෙල බජන් හල වෘත කරුණා. ප්‍රදේශයට ආවේනික පිසු ආහරමෙන්ම නොපිසූ ආහාර මෙම හෙල පුජන් හලෙන් ලබා ගද හැකි. මෙම ව්‍යාපෘතියට සමකාමීව වාහන විස්සකට වැඩි සංඛ්‍යාවක් නවතා තැබිය හැකි රතගාලක්ද ඉදි කරතිබෙනවා. දදු රිිල වැවබෙන්ම ආශ්‍රිතව ඇබිතින මන්තීරුවක් සකස්කිරීම ඇතුළු තමත් ව්‍යාපෘති රසක්ක්‍රාත්මක කිරීමට යෝජනා කරතිබෙනවා. මහින්දාමරවීර නමල් රාජපක්ෂණ අමාතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රසායිනික පොහොර වෙනුවට කාබනික්ක පෝරසඳහා කොච්චනතාව හොරු කරවීමේ වැඩපී වෙල කඩාකප්පල් කරන්න කුමන්ත්‍රන් කාරි ලෙස විධ අභියෝග ක්‍රියාත්මක වනේ හොදේ සත්‍යය කරුණු පිළිබඳ ජනතාව තනුවත්කිරීම වගකිම සෙියලු මැති ඇමතුරුන්ට පැවරනි බව ජනාතිපති, ගෝටාබි රාජපක්ෂමතිතුම අවධාරණය කර තිබෙනවා. ඒ අද පැවති කැබිනට මන්ඩ හමුුවේද. මේ පිළිබඳ කැබිනට මන්ඩල් හමුවෙන් අනතුර මන්ත්‍රත දහස්තැක් වූ අමාතෙ සෙම් චන්ද්‍රසින මහතා. තිකර ජාපතුම කැමට මන් ල්ල දැන්වා මිියන අ සූදහක් වෙතර විසාාල මුදලලා ප්‍රසායිනික පොහොරගේන්ට දේසලට යන මුදල කාපික නිස්පාදනය කරනයට බිදලන් විදදිහට ඒ අයටම මුදල් ලබාදෙන්ට කියෙලා ඒවාගේම කාාවනිික පොහොර ඩිස්පාදන කරන විවසායක සක්තිමත් කරමින් එන මාස්කාරණයේදී. ප්‍රසාානික පොහොරවලින් තොර ඉතාම හොඳ මට්ටමේ පොහර ටිකක් බෝජනතාව ලබාදීමටතු කරන්ි කියලා සිි ම ම තු ට . බට අද යෝජනවා ජනතුවා සහ කැමෙට් බන්ඩලේ සාකචාරයි සල්දරනට සාධරනයක් පන විදියටට මේ පිළිබඳ පැලබලික සෞඛයා ඇමැතුමියයට පතිස්තුන්න. ඒක වැටුප් තලවල ඉන්නවා ඒවාගේම හෙදියන්ඩ වෛද්‍යවරු සුළු සේවකයෝ සහ රජය අනිකුත් සේවකයන්ඩ රාජ්‍ය නිලධාරඉන්න හානියන් නෝන විදියට මේ සාකච්ඡාාවදී තිීන්දු ගණ්ඩෝන කියෙලතම කැමෙට්බන්ඩලේ සාකච්චා කල. රජ මාත්‍ය දැසරී ජෑසය කර මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණකාටුවන බව ශ්‍රලකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තුමන් ලේකම් පර්ලිමෙන්තුමන් ත්‍රී ගර කායව සමහතා පවසනවා. එ මහතා කුමන ප්‍රකාශ සිදුකළලද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නාකැන් සියලු දෙෙන වත්මන් ආණ්ඩුව සමඟ සිටින බවයි සාගන කාරයව සම්මහතා බැඩිදුරටත් පවසන්නේ. මේ සම්බන්ධෙන් ස්ථාන කිහිපේකදී අදත් අදහස් පලවනා මේ අර. දුව නිර්ණය කර ැසි රාජක් මැත්තුමක් කුරුදු ගම්මිරිස් හම ඇමතිකං බතික් කැමතික මට දී තින මවාකොම විහල් මක හදුව රා පක් මඇතුමයි පවිජසු ඇත්තුමයි පඇත්තර කල මේ වැඩක් ගන්නතු තිර කියන්නේ යඇමතමයි සෙල්ලන් ඇමතරු කියලා කියන්න බෑ බති කඇමතිට බතිකර්මාන්තිකන ලංකාවේ ශක්තිමත් දේශය කමාමත නමත් එම අමාත්‍යශය කරවන විදියි ලදක ලංකා නිදස් පක්ෂේ රජයේ ප්‍රබල කොටස්කාරෙක් නෙමයි ඒක රජේ දුබල කොටස්කාරෙක්. බල කොටස්කාරයෝ තව ඉන්නවා. එනිසා ඒ ඇත් එක්කයි අප රජය හැදුවේ අණ්ඩුවේ තීන්දුවල්ට එකඟ නොවෙන ඉන්නවා. මගේ අදහසනන් ඒය වහාමආණඩුවෙන් යුත්තුවයි. මොකද රජයක් හැටියට ගන්න තීන්දු. ඇතුලෙ ඉඳලා විවේචනය කරන්න කිසිගෙනකුට අයිතියක්ක්න. බතික් කමිකම දුන්නේ. ම ක් හ ක් යනවා ප නනාඩ් පුලුව මිනිියට ක්කඩෙත් ඇති කියල ේ නිසාබේ තලතුරේ නමේවත් ඇනතිකමේ ප්‍රමාණය වන්නෙමේ සයනෑමතිකමේ වඩකරගන්න ඒමතුරය දක්ෂ වෙන්නවනෑ කැනක තමයි මගේෙන මති. ආර්ථිකය හසුරුවීමේ කමිටුවේ සභාපති පැසිල්රාජ පක්ස පඩිවිල දෙගුණ වෙලා තෙල්මිල වැඩිවෙලා තින් බැසිල් පරාජ පක් ශ්ම කරමක පි නක් පැසිල්රජ පක්සත් රනිික්‍රම සිංහවත් ැමනීම පිටික ප්‍රශ්යන්න දස් හටේ පරත්ාල මැතිවරණට පියද්දී. අපිට කිව්වා දිනන්න බෑ හදන්න බෑ පුළුවන්නන් දිනල පෙන්න්න කියලා. ඒතට ඒක ජාතික සංවිධතකව ට පබසිල් රජ පක්ෂමත්තුමානාකත්වය නොවය දේම අපිට තෙලුම කහ්ඩාන් එකතු වෙලා තමයි මයිතිදිනය ගොල්ෆේස් පිට් ිය තියන් අවසරය අපිට දුන්න්නේේ අපිටඒක පොරගන්න බැරිවේ කියල හිතල හැක පිර දේශාල පක්ෂේ බංකොත් බව පෙන් උකනංකීතය තුළින් දේක බලයක් තිබලා. පත්විච්ච මහජන ලෝජිතයන් මංහිතාන්නේ. ඔලුවෙන් ඇති ඇත්තේ ඔයි විදියට හැසිරෙන්න්න. ඒනිසා ඒකන මතන ේක්ෂ ම සබලු තුොද බැසු රාජ පක්ෂ මැතුමා මේ පර්ලිේතුවට එනවා කියන අරංචිය ලැබිලා මම දැකල නෑ පහුගේ දවස්සල විපක්ෂය මෙතරම් කලබල වෙලා ඉන්න අවස්ථාවකි දෑසිරි ජයසකර මැත්තුව සබන්ධයෙන් අපි ඇත්තටම කනගාටුවේ. මාසාටක් තිස්සේ එතුමා එකැන ජනතාවට බිහිලු සපෙවවා කියල එතුමා පිළිගන්නවා. අපි මේ වෙලාවේ සිම බයිැක් නැතු අපි ප්‍රකාශ කර සිටෙනවා දෑයාසිර ජයස කරම හතා එවැනි කාරණ කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපතිතුමා ඇතුළු අනිකුත් සියලුම ප්‍රධාන ක්‍රියාකාරීන් මේ අවස්ථාවන් රජයට සියලු සහයෝගේයේ දෙමින් ඔවුන් කටයුතු කරනවා නමුත් දයාසිර ජයස කර ඇතිතුමාගේ අර අවබෝධය මධ්‍යතාවේ සම්බන්ධය කරන්න දෙයක් නෑ ඒක ඉතිංඒක පුද්ගලයා හැට ධ්‍යාපන කටයතු සිදුකිරීමම් සඳහා ඔන්ලයින් පසකම් නොමැති දරුවන් වෙනුවෙන් අ්‍යන සම්පත් මධ්‍යස්ථාන දෙදහස් නමසහයක් සිසු අයිතයට පත් කරෙනවා. එහි පළම් අධ්‍යස්ථාන විවෘත්ත කිරීම අවාත්‍ය මහාචාරුවය චියල් පිරිස් මතාගේ ප්‍රදනත්වෙන් අද සිතු කරුණා. මතුගම දුරපාපිය ප්‍රාථනක විද්‍යාලය සහ ඕමත ජනපත කිෂ්ට විද්‍යාලයේ අධ්‍යින සම්පත් මධ්‍යස්ථාන පේයටවාති වෙනවා එම මධ්‍යස්ථාන සිසු අයිතියට පත් කළ අමත්‍යවරයා ඒ නිරක්ෂණ චාරිකාාවකරද සසාභාගේ වුණ. ඒ දදුකරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කලා වැටීමට කො එත්ම ඉටුතියම තැ. අපි ඒ අධ්‍යාපනය දුෂ්කර කාලය තුළ සපයාදිය යුත්තේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේ හරග. ර්ථික වශයෙන් වරප්‍ර සාද නැතිදූ දරුවන් ගැන තමයි අපි විශේෂයෙන් සිතයුත්තේ. වාධාරණ පදනම මත. එකම අවකාශ අප සියනෝදූ දරුවන්. කිසිම විදේදයකෙන් තොරව බාදියම තමයි රජයක ප්‍රමුඛ යුතුකමව. එනිසා තමයි අපි ඉරණය කළේ මෙවන් සම්පත් මධ්‍යස්ථාන. දෙදස් අනුහයි අපේ රට පුරාම් විෘතකතව මේ දූදරුවන්ගේ අධ්‍යාපනය අකණ්ඩවගෙන යමත. අව්‍ය පහසම් සද එක්ස්පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ බලපෑම හා ඊට බන්ධ ලබා ගැනීම පිළබඳ සිදුකර ඇති ක්‍රියාවලිය පිළිබඳ සාකච්ාකිරීමේ හමුවක් අමාතය අලි සබරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා දෞකාවගෙනකිනිීමම හේතුන් සිදු ූහානිය සම්බන්ධෙන් බඳති ලබාගැනීමට මෙටෙක් සිදුකර ඇති කටයුතු පිළිබඳ දීර් කලෙස සකච්චක් කරුණ. ෙවෙන විටලැබීඇති වන්දිිමුදල් බෙදාතීම ආර්ථිකට දෙහිපර ප්‍රජාවට මෙම පරිසරයට සිද ව හනි තක්සෙරු කිරීම සඳහා පත්කරඇති කමිටු මකින් සිදුකරත්තිකටයුතු පිළිබඳවද අබදහඳී ජමුෙරුණ. වදිමුදල් ලබාදීමේදී දෙහිප්‍රජනතාවට ප්‍රමුඛතාාව ලබාදින් ලෙස අලි සබ්‍රි මහතා මෙහිද කියයා සිටියා. වඳදිමුදල් ලබාගැනීමේද ආර්ථකයට සිද ඇති හානි පිළිබඳ ර්තාකිරීමට පත් කළ කමිටු වර්තාව මෙම සතිය තුළ ලබාතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ අමාත්‍යේ රෝහිත අි ගුණවර්ධ මහතාද දාලක ගොඩි හවා ංචන ජීසේ කරයන රාජ්‍යමාත්‍යවරුන්ද මෙමසාකච්ඡාවට සහභාකබුණ සෞපාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසට අනයටතේ පාදුක්කපදේශයේ අඩු අදැම් ලබින් සේදෙනකු සඳහා විස්තුරු මසුන් ලබාතිම අදසිදු කෙරුුණා. සෞපා්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටනයටතේ ේත්‍ර රැසක්සහා තෝරා ගත් ගම්මාන සංවර්ධනය කිීම සිදුකිරනවා. ඒ අර්තේ පාදුක ප්‍රාදේශලෙ කම් කොට්ටාශයේ අඩු අදැම් ලබින් සේදනකසනහා විස්තුරු මසුන් ලබාදීම සහ ඒ පිළිබඳ දනුවත් කිරීම අදසිදු කරුණා.ඒ ජගත් කුමරහ ප්‍රීප උදු කොටයන පර්ලිමෙන්න්තු මත්‍රවරුන්ගේ ප්‍රධානත්වය. මේ සතුරු මසුන් සඳහා ඒ කර්මාන්තය වැදදියුණු කරන්න කටුත් කන එක නිකාග බේ අපකත් මේ අපි ප්‍රති පති කාශන තුළ ට මේ නිස්පත්‍ර ගම්මන් හර හැම පෞුලක්ම යම් ඇැතිහෙක් පවලක් ව් පත්තන්න එ පැත්තිේ රටේ ආථගේ ශක්තිමත් කන ගමන් රටේ තවශ්‍රවිදේශවිනේ පයන්න කටුත් කර. තිෙනිසා මේ හරහා පෙන්න්නන්නේ අපි මේ රටේ ජනතාවගේ අවශ්‍යතතාන් සපුුණ කන්න ආණ්ඩොක්කිතිය කටුතු කරලව කියනගන්න මේ වෙන පට විසරු මත් සයෝ වර්ග එක සය කොළහක් මේ ලංකාවේ හැදෙන. එයින් පනස් දෙකක් මත්ය හැටට පිට යවන්න අපි කටයුතු කරනවා. ඇයි අපි මේ නිෂ්පාදර ගම්මානය තුළ මේ නිෂ්පාදනය පටන්ගන්න. අපි මිියන දහයක බඩු දුන්නයි කියලා මේ අංසක නිෂ්පාදකයන්ගේ ප්‍රශ්න විස දෙන්න නෑ. අපේ නිෂ්පාදකයා නිෂ්පාදනය කරනවා මේ ලස්සන මාලුවව. නමුත් මේ ක්ස්පෝර්ට ග් නෙයි මේ මාල යන්න කෙින්ම. අතර මදදි එත්තම මේ එකතු කරගන්නන්න. කෙලීමම එක්ස්පෝට ග් නි්ාදනය අවන්න පුළුවන්න්නං. ලොකු ආදායමත් නිෂ්පාදකයට ලබාදෙන් පුළුවන්. තමන්ව අත්තනගුවට ගෙන රදවා තබාගැනීම නීති විරෝධී බවට තීන්දු කරලා තමන්ව නිදහස් කරන්න කියලා ඉල්ලමින්, හෙටපු අමාතේරුෂාට් බදවධින් සහ ඔහගේ සහොයුරා පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණ. මෙ පෙත්සම සලකාබලන්න ශ්‍රෂ්ඨාධ කරන විනිසුර මඩුල්ලෙන් තවත් විනිසුරුවරයකු අද ඉවත්වනා. හිටපු අමාතේ ා දෝදීන් සහගේ සොයු ්‍රාජ ද රිපත්ක ලික යිතවාසක පෙසම සලකකාබල ්‍රෂ්ාති කරන විනිසුමටු මට පැ ිනිසුරු ෙත්ස සල බරන මුරද පනනාන්තු අචල වෙන්ගක් පුොලි සහ මහින්ද සමයවර්ධන හ ග සන්වෙ ේ පුදගර ්‍රෂ්ාධ කරන ිනිසුරමට හමේ. ඒද නිසු මහිද සමවර්ධන මහතා ඉන් ඉවත් වන ෞදගල හේතුක්මදන තරනගත් බයි මහතා ැනම් න්න යනුව පෙත්සම මස අටපන දසල්කාබලීම ියම කර ම ෙ සලකාල. මෙට පැඳ වස්ථාව ද නක්ද ල්වා සන්ත ෝදා ගො හ . සි ධහර හතුවක් ැතිව ා රක්ෂ පත්ති තු මන් අ හ ද හ න අතර ගො ැන අර ඕුන ගෙන ප්‍ර්ණි කරන්නේ ්‍රස්වාද ලැක්වීම පනති ද. ඇ හවසේ පන සු ල් ප්‍රදේශයේද ල යිස් කා දරුවක ඇරු ොදෙකු පපකොට දමේ සිදධිය සබන්දී මරන ද ම සිට ද හ ප්‍රාන රීම ර ල ර ර ප රද ාන් ි සුර පදගල හේතුවක් ම ම ර ගද හත් ැන න ප ස ැ ීම ැ. ප්‍රතිකෙන් ප්‍රේස්හහා පාශකීපයක්කක් පයි මෙම පෙත්සම ගුණුළේ ප්‍රෘතිවිකාශයෙන් අනතුරුව බෙපරම විශෂන්ගේ සමකින්නෙක්ව වන්න ඔබ ස්තයක්. දස මාසයක් කුසේ දරාගින්දලා. අම්ම කෙනෙක් දරුවෙක්ක මෙලවට බිහි කරන්නේ. ඕහුල ගන්න බැරි වේදනාවකුත් වඳගෙනයි. ඒෙම බේ කරන දරුවගේ මහුණු පොඩිත්ත දැක්කාහම, ලෝකෙ තියෙන ලොකුම වේදනාව විින්දත්. අම්මට ඒ හැම වේදනාවක්ම අමතක වෙනවා. ඒ තමයි ඇත්ත එක තමයි ලෝක ස්වභාවය මේක මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් පොදයි. හැබැයි තමන්ගේ බඩෙෙන් එලියට එන පැටවුන්ව කන සත්තු ජාතිත් ලෝකෙ ඉන්නව කියලා අපි ආහලතියෙනවා. ිනිස්ු ගැනං ලසියෙන් ඒහම ආහන ලබිලා නෑ! හැබැයි! එපදුනාට පස්සෙෙන් නෙවෙයි! ඉපදිලා අවුරුදු පහළවක් කරිගියාට පස්සේ! තමන්ගේ දරු අව දියනියව සල්ලාලයන්ට විකුණන්න පුළුවන්නං අම්මකෙනකුට ඒ උන්දට අම්මකේන වචනය මොනම විදිියකින්වත්? පාවිච්චි කරන්න බැහැ නේද! ඒ විදිහේ මහපොළව නොහරන අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු පහළවක දැරයක් අන්තර්ජාලයේ ඇඩ්ඩකුදදාලා. විකෘති තිරිසුන්ට විකනපු අම්මා විතරක් නෙවෙයි. ඒකට සපෝට් කරපුූන්දලත් දැන් මහුළුගෙදර! නීතිය ක්‍රාත්මක වීම ගැන ලකු සතුටක් තියෙනවා. හැබැයි මේ වගේ අවාසනාවන්ත තිරිසංදේවල්! මේ ධර්මත්්‍යීපයේ සිද්ධ වෙනවා නේද කියලා ඇහුනාම! දැනනාම! දැක්කහම අපි ඉන්නෙත් මේ මහපොළුවෙන් නේද කියලා! මහා දුකක් අනගාටුවක් විතරක් නෙවෙයි හෙරි කතයකුත් එනවා. දරුව ගැන පොඩි තෙටමනයක් හරි තියෙන මිනිහකුට පුුවන්ද. මේ වගේ පුංචි මල්තකුලකට මේවිදියේ අපරාධයක් කරන්න අම්ම කෙනෙකුට වැඩහිටියන්ට. මේ වගේ දරුුවෙක්ව සල්ලි මිටියයක්ක් වෙනුවෙන් විකුණන්න හිතක්ත් ආවේ මොන කරුමෙකටද. මොන්න පාපයකටද. අපි තාක්ෂණය දියුණු වෙද්දිී ගොඩාක් සතුට වනාා මොකද ගේ ගෙම්බ වගේ ඉන්නෙ නැතුව අපි දැංගිතිං ලෝකෙ එක්ක හරි හරියට වැඩ පෙන්නනවා කියලා හැබැයි ඒ අන්තර්ජාලය අද අපේ ජීවිතවට විතරක් නෙවෙයි මුළු රටම? ජංජාලයක් වෙලා. පොඩියුන් ටික ෆෝන් එකයි ටැබ්බ එකයි මේ දවස්සල අතේම තියෙන නිසා අතර් ජාලයෙන් මොන මොන කුණුහරුපු ජංජාලයන හොෙනවද කියලා හිතා ගන්නවත් බැහැ. මොකද අම්මට තාත්තට පුළුවන්ද ඕක අස්සෙම මූුණ ඔබාගෙනන්න ඔන්ලයිනෙන් පාඩන් කරන ගමන්ම පිට ලයින්වලින් වෙෙනින් වැඩ පෙන්න ගන්නත් අපේ සමහරක් පොඩියවුම් ලොකු එවුන්ටත් වැඩිය දක්ෂයි මුණ පොතේ පෙම් කතා ගොඩයි හැබැයි එ පෙම් කතාවල ගොඩක් අවසානය රිම කේදනී යයි විශ්වාසය ඔළුවට ගහලා පෙෙන්වතා කියන විදිහට නිලුවත පෙන්නලා. සියතිවි හානිකරගත්ත දියනියන් ගැන අපි කොච්චරනං ආලටයනවද. අවුල් වෙච්ච පවුල් ගෙනත් අපි හොඳ හැටි ආලතියෙනවා. දැන් ඒක රස්සාාවක් වෙලා. සල්ලි හොයන මහා නිින්දිට වෙලදාමක් වෙලා. වෙබ්සයිත් වල ඇඩ්ඩාලා ශරීරය විකුණන් කන තත්ත්වකට අත්ද සමාචය පත්වෙලානං ඒකට අපි කොයි කවුරුත් වග කියන්න ඕනේ. පෞගේ මයිමාසේ වෙතරක්. ලමා අපචාර හාරදාහකටත් වැඩීින් සිද්ධ වෙලාලු මේවා ඇහෙනකොටත් මතක්වෙන්නේ. බුදුබන ඇහුවත් නිරන්තරේ. බුදුබන ගැයුවත් නිරන්තරේ. යහකුණ අතින් අපි තවමත් වනන්තරේ කියලා නේද. හැබැයිතිං හැමදාමත්! මෙ වනන්තරේ අතරමං වෙලා ඇවිද ඇවිද හිටියොත් අනාගතයේ අපි අමාරුවම තමයි. අපේ ළමා පරපුරම විනාසයෙන් විනාශයට පත්වනක සක්කරයටවත් නවත්තන්න බැරිවේ. එක නිසා දැන්තියෙන්නේ. අපේ වගකීම. එක පැත්තකින් මාධ්‍යේ අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. අපේ අනාකත පරපුර මේ ලිංගික විකෘති අපරාධ කාරයන්ගේෙන් බේරගන්න ඒ අපිට කරන්න පුළුවන්. හැබැයි ොටක් හැටහිට වැඩහිටි පරම්පරාවත් මේකට පෙරමුුණ ගන්න ඕනිේ. මේ වගේ අපරාධ දැකලා අන්නේ අපොයි කියලා ආක බලාගෙන ගියොත් නං වැඩේ තවත් දර්ුණ වෙනොමෙසක් අඩුවෙන්නේ නන් හැ. එක නිසා මේකට විරුද්ධව මුළු රටක්ම පෙළගැෙන්න්න ඕ? මෙතෙන තියෙන්නේ පාට පක්ෂ දේශපාලනයක් නෙවෙයි. හැබැයි දේශපාලන පැත්තෙනුත් මේක හොඳ උත්තරයක් දුන්නා. මේ සිද්ධියට මෙිහින් තලේ ප්‍රදේශි සභාවේ උප සභාපතිත් මාටවුණු වෙලාවේ. ඒ හාදයවත් පොහොට්ටු පක්ෂයෙන් එලවල දැම්මා. හොඳ ආරම්භයක් ගෑවිච්ච උන්දලව ගෙවල් වලෙනුත් එළවලදාන්න ඕනිේ පුළුවන්නං රටයින් මත් එලවන්න ඕනිේ නීතිය නවන් නැතුව හරියට හදන්න පුළුවන්නං. රජ කාලෙ දුන්න දඩුවම් දුන්නත් පවක් සිද්ධවෙන්නනහ. ක් විතරයි මොකද දරුවන්ට තරුණියන්ට කාන්තාවන්ට මේ වගේ අපරාධ කරන එක මහපොළව නොහුලන දරුණුම අපරාධයක්. එනිසා මොන්නම විදිහ දනුවම් දුන්නත්. මොනම කෙනෙක්වත් විරුද්ධ වෙන එකක් නන්න ැහැ. අපේ උගත් නිතිීය මහත්තරුත් මේ වගේ අපරාධ කාරයෝදිහා නොබලනවනං ඒකත් මහා පිනක්වේවි. රටක් වෙනුවෙන් කරන සත්කාරයකුත් වේවි. ඒනිසා තවත් හිතහිත ඉන්න වෙලාවක් නෑ! අපි ඔක්කොම! අපේ රටේ දරුවන්ගේ ජීවිත පාපතරයන්ගෙන් පරිස්සංකරගන්න ඇස්කං ඇරගෙන විතරක් නෙවෙයි. පොළු මුගුරු අරගෙන හරි එක්ක පෙළකට හිටගන්න ඕනෙ දවස. හෙට නෙවෙයි අදමයි කියලා. වැඩේට බැස්සුත්. මේවා අපිට නවත්තගන්න පුළුවන් වේවිී. සහ සුද්දෙන්ම. අදත් විපරම පිටපත සුධර්මන් රොදලියකොටගෙන්.